ගයාන් ගුණවර්ධන කියල කියන්නේ ලාංකීය කලාශේෂ්ත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්. ඉතින් මේ දිනවල ඔහුගේ අලුත්ම තොරතුරු ගැන ගයාන් මේ විදියට කියලා තිබුණා. රංගනයට සම්බන්ධ වුණේ 2016 වර්ෂයේ වුණාට මම මුලින්ම ගීතයක් සමාජගත කරන්නේ 2008 වර්ෂයේ. ඊට පස්සේ වැඩිපුර කාලයක් රංගනයට වගේම නිවේදනයට යෙදෙව්වා. ඒ නිසා ගීත කරන්න බැරි වුණා. මේ වෙදි ටෙලිනාට්‍ය 8ක් කරලා තියෙනවා. ඉන් 4ක් විකාශය වීමට නියමිත ඒවා. දැන් නම් ගීත එළි දක්වන්න හොඳම කාලයේ කියලා හිතනවා. මේ වෙද්දි ගීත 3ක වැඩ කටයුතු කරමින් යනවා. මේ මාසේ ගීතයක් කරනවා. ඒ ගීතයට රූප රචනාවක් කරා. ඒකේ මාත් එක්ක ඉන්නේ පූජනීය භාග්‍ය. ඊට අමතරව කරන ගීත 2 සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරයේ විවාහය ගැනත් ඔහු මේ විදිහට කියලා තිබුණා. ආදරේ විඳිනවා. අම්මා තාත්තගෙන් විතරක් නෙමෙයි රසිකයන්ගෙන් පවා ආදරේ විඳිනවා. විරහවත් උපරිමයෙන් විඳලා තියෙනවා. විරහ විඳලා නැති කෙනෙක් නැතුව ඇති මේ ලෝකේ. මගේ ජීවිතයේ සාර්ථකත්වයේ අරන් ආව කෙනෙක් තමයි පූජනී කියන්නේ. මගේ කලා ජීවිතයේ සමීපම කෙනා එයා. මගේ අදහස් වලට එයාගේ අදහස් ගැලපෙනවා. ඒ වගේම මගේ හොඳම මිතුරියත් සහෝදරියත් එයා තමයි. විවාහයට සුදුසුයි කියලා හිතුනොත් පූජනීයක විවාහ වෙනවා. 2019 වර්ෂයේ හුස්මත් තරම ටෙලිනාට්‍යයේදී තමයි එයාව ආශ්‍රය කරන්න ලැබෙන්නේ. එයා ඒ දවස්වල මට කිව්වා ආයෙමත් ගීතයක් කරන්න කියලා. ඒ විදිහට කරපු ගීතයක් අතිශය ජනප්‍රිය වුණා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ඒ ගීතය. ඒ නිසා පූජනීය මට විශේෂ කෙනෙක්. ඒ වගේම එයා නිතරම මාව මෝටිවේෂන් කරන කෙනෙක් මගේ කලා ජීවිතයට.